අපි අලිත් ඔබව වුණ ගෙනවා සුන්දර ශනිදා සමග අපි තවත් වටින වැදගත් සාමාන්‍ය මාධ්‍යකදී ඔබට මේ පිළිබඳව කතා බහ කරනවා හසු වෙලා තියෙනවද එහෙම නැත්නම් මේ පිළිබඳව ඔබ දැනුවත් වෙලා තියෙනවද කියලා මටත් ප්‍රශ්නයක් තියෙනවා ඉතාමත් විශේෂ ආයතනයක් පිළිබඳව බොහොම දීර්ඝ ඉතිහාසයක් තියෙන රාජ්‍ය ආයතනයක් පිළිබඳව අපි කතා බහ කරන්න සූදානම් වෙනවා ඒ තමයි වැවිලි ශාස්ත්‍රයට අධ්‍යාපනය ලබා දෙන එකම රාජ්‍ය ආයතන පිළිබඳව තමයි අපි මේ කතා බහ කරන්න සූදානම් වෙන්නේ ජාතික වැවිලි කළමනාකරණ ආයතනය පිළිබඳව අපි කතා බහ කරන්න සූදානම් වෙනවා මේ වටිනා වැදගත් වූ කතා බහට අපි තාමත් ගෞරවපූර්වකව දවසේ අපේ මැදිරියට ආරාධනා ලබා දුන්නා ජාතික වැවිලි කළමනාකරණ ආයතනයේ අධ්‍යක්ෂ ප්‍රධාන විධායක නිලධාරී ආචාර්ය ප්‍රසාද් ධර්මසේන महतार भूम गौरव पिता गौरव आराधना कलायतम अध्ययनांश प्रधानी निशामिनी इलांग तिलक महात्म भूम गौरव मे दिपलत्क कथा आरंभ करयतने पुंचिधनुमा हिटियो हरि वटी मेन मे रूपराम पिलात्क ශ්‍රී ලංකාව යනු නිවර්තන කලාපීය වෙරළ තීරයක් ගැඹුරින් මුල් බැසගත් ඉතිහාසයක් සාරවත් ස්වභාවික ජෛව විවිධත්වයෙන් යුතු පරිසරයක් හිමි පෞරාණික වෙහෙර විහාරමෙන්ම තේ පොල් රබර් සහ නොයෙකුත් භෝග වගාවන්ගින්ද සාරවත් වූ පාරාදීසයකි ලොව තේ වගාව සිදු කරන භූමීන් අතරින් දිව්‍යමය භූමියක් ලෙස ශ්‍රී ලංකාව හැඳින්වේ ලෝපුරා ජනප්‍රියතම පානයන්ගෙන් තේවලට හිමිවන්නේ දෙවනි ස්ථානය. දකුණු ආසියාව තිඹිරිගේ කොටගත් තේ. ගිනි කොළඳක ඉන්දියාව, උතුරු මියන්මාරය, නිරිතදිග චීනය හා ටිබෙටේ සැදී වැඩි ලෝපුරා අපනයනය කෙරේ. මෙහිදී අප මූලිකවම කතිකා කිරීමට බලාපොරොත්තු වනුයේ වැවිලිකරුවන් සඳහා මෙන්ම වගාව කෙරෙහි වෘත්තීමය වශයෙන් කැමැත්තෙන් සිටින ඕනෑමයකට සම්බන්ධ විය හැකි දේශීයව ඇති එකම පිළිගත් අධ්‍යාපනික ආයතනය වන ජාතික වැවිලි කළමනාකරණ ආයතනය පිළිබඳවයි වැවිලි කළමනාකරණ ශාස්ත්‍රයේ විශාල කොටසක් ස්පර්ශ කරන්නා වූ මෙම ආයතනය පුහුණු සැසිවාර ශාස්ත්‍රීය පාඨමාලා අදාළ වෘත්තීය වේදීන් විසින් පවත්වනු ලබන සම්මන්ත්‍රණ ඇතුළුව පාඨමාලාවන් සාර්ථකව අවසන් කරන්නන් හට රජයේ අනුමත සහතික පත්‍ර පිරිනැමීමට බලය ඇති එකම ශ්‍රී ලාංකේය ආයතනයයි. හොඳයි. ඒ පුංචි හැඳින්වීමත් එක්ක තව ටිකක් දීර්ඝ හැඳින්වීමකට අපි යොත් හොඳයි කියලා හිතනවා ඔබතුමා අපිත් එක්ක ඉන්න වෙලාවේ අධ්‍යක්ෂතුමා ප්‍රධාන විධායක නිලධාරීතුමන් විදිහට මේ ජාතික වැවිලි කළමනාකරණ ආයතනය ගැන තව ටිකක් අපි පැහැදිලි කරගත්තොත් එම මොකක්ද අපේ ප්‍රේක්ෂකයාට දෙන දින කාරණා ඔව් ඇත්තටම ජාතික වැවිලි කළමනාකරණ ආයතනය ගැන පොඩි හැඳින්වීමකට එන්න කලින් මම පොඩි ප්‍රවේශයක් ගන්නම් වැවිලි කර්මාන්තය පිළිබඳවත් පොඩි හැඳින්වීමක් කරලා අපි දන්නවා අපි චිරාත් කාලයක් තිස්සේ තේ පොල් රබර් තමයි වැවිලි භෝග විදිහට අපි හඳුනාගෙන තිබ්බේ නමුත් වර්තමානයේ වෙද්දි රටේ තියෙන අවශ්‍යතාවයත් එක්ක උක් ඊට පස්සේ කජු ඉතින් මේ සහ අපනයන් කුෂිකර්මත් වැවිලි අමාත්‍යාංශයේ යටතට ගැනනම් මොකද වැවිලි කර්මාන්තය ගත්තොත් එහෙම මේ රටේ බොහොම සුවිශේෂී ආයතනයක් කර්ම ඒ කියන්නේ අමාත්‍යාංශය මොකද අපි වැවිලි අමාත්‍යාංශය යටතේ තේ ගත්තොත් එහෙම තේ හෙක්ටයාර 214000 පමණ කළමනාකරණය වෙනවා රබර් ගත්තොත් එහෙම හෙක්ටයාර 130000 पोल गेम आर लक्ष पनास्क इतर पारिसरिक वसें मेक अतिशय वेदक इतर डिस्ट्रिक विधि डिस्ट्रिक विम मुखाखो क्रोपेक मुखाखो भोग्य पेतिरलतीन इतर मेक अतिशय वेदक निपत्तिम आर्थिक पत्ति मेरटे दल देश निष्पादित डॉलर एक दस पहागेन बिलियन डॉलर्स ते शेस्त्री एवगेम रबर रोलिंग डॉलर मिलियन हस्य पनागेन पोल वलिन डॉलर मिलियन हाईसी पणहागन इतर समस्त अवमय मेरटे दलदेश निष्पादित डॉलर बिलियन तुनक दायक वेवली शेस्ट्रीन दुन एवगेम मेक मिनसुंग
කොච්චර රස්සාව කරනවද කියලා කිව්වොත් එහෙම මිලියනයකට අධික ප්‍රමාණයක් වැවිලි ශේෂ්ත්‍රයට සම්බන්ධයි. ඒතර මේ මිලියනයකට අධික ප්‍රමාණය එක්ක රැකියා කරනව එහෙම නැත්නම් එයාල ව්‍යවසායකයෝ. වැවිලි ශේෂ්ත්‍රයේ ව්‍යවසායකයෝ. හින්දා තමයි මම කිව්වේ පාරිසරික වශයෙන් ඒ වගේම තමයි ආර්ථික වශයෙන් ඒ වගේම සමාජීය වශයෙන් සමහරලාට දේශපාලනික සහ සංස්කෘතික වශයෙන් උනුත් මේ ශේෂ්ත්‍රය ඉතාමත් සංවේදී. මේ වැවිලි ශේෂ්ත්‍රය. ඒතර අන්න එවන් වූ සංවේදී ඉන්ඩස්ට්‍රි එකක ශේෂ්ත්‍රයක දැනුම ලබා දෙන අධ්‍යාපනය ලබා දෙන ආයතනය තමයි ජාතික වැවිලි කළමනාකරණ ආයතනය කියන්නේ. ඒතර මේක මේ අදියේ පටන් ගත්ත ආයතනය නෙමෙයි. මේක 1979 අංක 45 දරන පාර්ලිමේන්තු පඬිතින් තමයි ජාතික වැවිලි කළමනාකරණ ආයතනයේ මේ රටේ වැවිලි ශේෂ්ත්‍රයට දායක වෙන්නේ. අවුරුදු 41ක් දැන් මේ ආයතනය පරණයි. ඒතර ඉතිහාසයේ ඉඳලම ජාතික වැවිලි කළමනාකරණ ආයතනයේ නියාමනය වුණේ වැවිලි අමාත්‍යාංශය යටතේ. වර්තමානයේ වැවිලි අමාත්‍යාංශය යටතේ වැවිලි කැබිනට් අමාත්‍යාංශය යටතේ තව අමාත්‍යාංශයක් තියෙනවා තේ සහ රබර් ආශ්‍රිත භෝගවකයි. ඒතර මෙන්න මේ අමාත්‍යාංශය යටතේ මේ රාජ්‍ය අමාත්‍යාංශය යටතේ තමයි වර්තමානයේ ජාතික වැවිලි කළමනාකරණ ආයතනයේ නියාමනය වෙන්නේ තරංග. බොහොම කෙටියෙන් ජාතික වැවිලි කළමනාකරණ ආයතනය ගැන හැඳින්වීමක් කරනවා. බොහොම කෙටියෙන් මේ සීමිත කාලයත් එක්ක ඒක කෙටියෙන් කළොත් තමයි විදියට පැහැදිලි කරගන්න පුළුවන්කම ලැබෙන්නේ. හැබැයි මේ ආයතනත් එක්ක කරන ක්‍රියාදාමය නම් අති විශාලයි. ඉදිරියට ඔබට යම් යම් ආකාරයෙන් දැනගන්න ඉඩකඩක් ලැබෙවි. මොකද මම අර මුලින් වැඩසටහන ආරම්භ කිව්වා වගේම මේ ආයතන පිළිබඳව මාධ්‍ය තුලවත් වැඩිපුර කතා බහ කරපු ආයතනයක් නෙමෙයි. වර්තමානයේ තමයි මේ පිළිබඳව බෝ දැනුවත් කරන්න මේ උත්සාහ ගන්නෙ. දැන් මේ ආයතනත් එක්ක වසර ගණනාවක් Tamange වෘත්තීය ජීවිතයත් එක්ක බැඳලා ඉන්න සුවිශේෂී කෙනෙක් තමයි නිශාමණී ඉලංගතිලක මහත්මිය කියලා කියන්නේ. විශේෂයෙන්ම අධ්‍යනාංශ ප්‍රධානි තනතුරත් එක්ක එතුමියට ලොකු කාර්යභාරයක් තියෙනවා. ඒත් එක්කම අපි කැමති ඔබතුමගෙන් දැනගන්න ආයතනයේ තියෙන මේ වැඩසටහන මොනවද? දැන් අපිට කෘෂි කර්මාන්තය එහෙම නැත්නම් වැවිලි කර්මාන්තය ශ්‍රේෂ්ඨ කියලා කියපුවම නිකන් ගොවියෙක් ගොවිතැන් කිරීම කියන දේ විතරයි සාමාන්‍යයෙන් ඔළුවට යන්නේ. හැබැයි මේ ශ්‍රේෂ්ඨත් එක්ක කතා කරන්න හුඟක් තැන් තියෙනවා. කොහොමද ඒ ලබා දෙන අධ්‍යන අංශය? ජාතික වැවිලි කළමනාකරණ ආයතන ඇත්තෙම වැවිලි ශේෂ්ත්‍රයේ සියලුම දෙනා වැවිලි ශේෂ්ත්‍රයට සම්බන්ධ සියලුම දෙනා ආවරණය කරමින් ඒ වගේම වැවිලි ශේෂ්ත්‍රයට අවතීර්ණ වෙන්න බලාගෙන ඉන්න අලුත් තරුණ පිරිස ආවරණය කරමින් පුහුණු වැඩසටහන් ගණනාවක් සංවිධානය කරනවා සහ පවත්වනවා. පළමුවෙන්ම අපි ගත්තොත් අධ්‍යයන වැඩසටහන්. අධ්‍යයන වැඩසටහන් වශයෙන් අපි දැනට වයඹ විශ්වවිද්‍යාලයත් එක්ක උපාධියක් පිරිනමනවා වැවිලි කළමනාකරණ පිළිබඳ උපාධියක්. ඒත් එක්කම උසස් ඩිප්ලෝමා පාඨමාලා සහ ජාතික ඩිප්ලෝමා පාඨමාලා හයක් පමණ පවත්වනවා. උසස් ජාතික ඩිප්ලෝමා පාඨමාලා ගත්තොත් අපි පාඨමාලා දෙකක් තියෙනවා. වැවිලි භෝග තාක්ෂණය පිළිබඳ පාඨමාලාව ඒ වගේම වැවිලි ව්‍යාප්තිකරණය පිළිබඳ පාඨමාලාව. ඒ වැවිලි ව්‍යාප්තිකරණය පිළිබඳ පාඨමාලාව දැන් දන්නවා. NVQ කියන වචනය ඇහුවාම ගොඩක් අය දන්නවා. ජාතික වෘත්තීය සුදුසුකම් 6 වෙනි මට්ටමේ පාඨමාලාවක්. ඒ වගේම ජාතික ඩිප්ලෝමා පාඨමාලා ගත්තොත් අපි ශේෂ්ත්‍රයේ දැනට විධායක ශ්‍රේණියේ සිටින අය සඳහා වැවිලි කළමනාකරණ ඩිප්ලෝමා පාඨමාලාව පවත්වනවා. ඒ වගේම මේ ශේෂ්ත්‍රයට එන්න බලාගෙන සිටින විධායකයන් වශයෙන් සම්බන්ධ වෙන්න බලාගෙන සිටින ආධුනිකයන්ට වැවිලි කළමනාකරණය සහ තාක්ෂණය පිළිබඳ ඩිප්ලෝමා පාඨමාලාව පවත්වනවා. ඒ ඇරුණුකොට මේ ඩිප්ලෝමා පාඨමාලාවන්ට අමතරව සාතික පත්‍ර පාඨමාලා ගණනාවක් පවත්වනවා. ගිණුම්කරණය පිළිබඳ පාඨමාලා, ඒ වගේම ශුද්ධි මූල්‍ය කළමනාකරණය, තේ රස බැලීමේ සාතික පත්‍ර පාඨමාලාවක්. අපි ඒක ඇත්තටම මෑතකදී හඳුන්වා දුන් පාඨමාලාවක්. මේ පාඨමාලාව ශේෂ්ත්‍රයේ සිටින අයට වගේම අලුතින් ශේෂ්ත්‍රයට අවතීර්ණ වෙන්න ඉන්න අයටත් අපි විවෘත කරලා තියෙනවා මේකට සම්බන්ධ වෙන්න. ඊට අමතරව ශේෂ්ත්‍රයේ සිටින අයගේ වෘත්තීය කුසලතාවය දිනු කිරීම සඳහා වෘත්තීය කුසලතා සංවර්ධන පාඨමාලා, ඒ වගේම කළමනාකරණ සංවර්ධන පාඨමාලා ආයතනය විසින් පවත්වනවා. මේ පාඨමාලා වැවිලි ශේෂ්ත්‍රයේ අයට වගේම වැවිලි ශේෂ්ත්‍රයෙන් බැහැරව සිටින අයටත් අපි ඒක විවෘත කරලා තියෙනවා. මොකද විශාල ආයතන ගණනාවකින් අපිට විවිධ අවස්ථාවල විවිධ ඉල්ලීම් තියෙනවා. ඒ නිසා දැන් සතුටින් වැඩි කිරීමේ කලාව, ඊළඟට ඵලදායිතාවයේ ඉහළ නැංවීම පිළිබඳ පාඨමාලා, මේ වගේ පාඨමාලා පවත්වනවා. ඒත් එක්කම අපි තව පාඨමාලා පවත්වන දැන් වැවිලි ශේෂ්ත්‍රයේ ගත්තාම විශාල දායකත්වයක් ලබා දෙනවා කුඩාවතු අංශය. එතකොට කුඩාවතු අංශයේ නියලී සිටින සියලු දෙනා ආවරණය වෙන පරිදි තාක්ෂණික පාඨමාලා, ඒ වගේම කළමනාකරණ සංවර්ධන පාඨමාලා පවත්වනවා.
ඊළඟට මම අර ඉස්සෙල්ලා කිව්වා වගේ මේ ශේෂ්ත්‍රයට අලුතෙන් එන්න බලාගෙන සිටින දරුවන් ඒ වගේම යෝන් පිරිසට අපි පාඨමාලා පවත්වනවා එකක් තමයි උසස් පෙළ සමත් අයට ඩිප්ලෝමා පාඨමාලා පවත්වනවා NEQ 5 මට්ටමේ සහ 6 මට්ටමේ පාඨමාලා වැවිලි භෝග තාක්ෂණය පිළිබඳව පාඨමාලා සහ ඕ ලෙවල් දක්වා ඒ කියන්නේ අපස සාමාන්‍ය පෙළ දක්වා ඉගෙන ගත්ත අයට ඇත්තටම අපේ සාමාන්‍ය පෙළ සමත් වීමත් මෙතෙන්ට අවශ්‍ය කරන්නේ නැහැ අපි ඒ අය බඳවාගෙන විශේෂයෙන්ම අධ්‍යාපන අමාත්‍යංශත් එක්ක සම්බන්ධ වෙලා තමයි මේ පාඨමාලා කරන්නේ එතකොට ඒ දරුවන්ව වෘත්තීමේ වශයෙන් පුහුණුවක් ලබා දීලා ශේෂ්ත්‍රයට දායක කරන්න පාඨමාලා පවත්වනවා තවත් දෙයක් මම මෙතෙන්දි මතක් කරන්න ඇත්තටම අපි මේ පාඨමාලා පවත්වනකොට විශේෂයෙන්ම ශේෂ්ත්‍රයේ පවතින අවශ්‍යතා සහ මොකක් හරි රැකියාවකට වර්තමානයේ පවතින මොනවාද කුසලතා සහ දැනුම අවශ්‍ය කරන්නේ කියලා නිරන්තරයෙන් මේ ගැන අපි අවධානයෙන් ඉන්නේ නිරන්තරයෙන් ඒ ගැන අධ්‍යයනය කරනවා ඒවට අදාළව සහ අනුකූලව තමයි අපේ පාඨමාලා සංවර්ධනය කරන්නේ ඒ කියන්නේ මේ පාඨමාලාවක් නම් කරලා තියෙනවා මේ පාඨමාලාව ටික පවත්වාගෙන යනවා නෙමෙයි වර්තමාණයට අදාළ වෙන ශේෂ්ත්‍රයට අදාළ වෙන වෘත්තිකින් බිහි කරන්න තමයි ඔබතුමාලා කටයුතු කරන්න ඔබතුමිලා කටයුතු කරන්න දැන් අධ්‍යනංශ ප්‍රධානී විදිහට එතුමිය විදිහට කතා කරනකොට අධ්‍යක්ෂ ප්‍රවර්ධන ප්‍රධාන විභාග නිලධාරීවරයා විදිහට ආචාර්ය ප්‍රසාද් ධර්මසේන මහත්මයාගෙන් මම කැමති විමසන්න දැන් ඒ කියපු කාරණාව තුළ යම් යම් ශේෂ්ත්‍ර කීපයක් අපිට පැහැදිලිව දැනුණා හැබැයි මේ වැවිලි ශේෂ්ත්‍රයේ පවතින රැකියාව මොනවද මොකද අර අපි හිතන වලට පුළුල් ශේෂ්ත්‍රයක රැකිය විහිදලා තියෙනවා මේ ශේෂ්ත්‍රයත් එක්ක කතා කරනකොට ඔතනක දැන් මෙතුමිය පැහැදිලි කරානේ දැන් ටී ටෙස්ටිං ප්‍රෝග්‍රෑම් එකක් තියෙනවා ඒතර ෆැක්ටරි ඔෆිස ෆීල්ඩ් විතර අතන අපේ සියලුම පාඨමාලා ඇත්තට මෙහෙවුම් ලබන්නේ මොකක් හරි වෘතියක් පදනම් කරගෙනම තමයි ඒතර දැන් අපි මේක පොඩ්ඩක් කොටස් කරොත් එහෙම ශේෂ්ත්‍රය පදනම් කරගත්ත රැකිය කීපයක් තියෙනවා එතකොට ඒවා ගත්තොත් එහෙම ටී ෆීල්ඩ් ඔෆිස ෆැක්ටරි ඔෆිස රබර් ෆීල්ඩ් ඔෆිස ෆැක්ටරි ඔෆිස එතකොට ටී ටෙස්ට් එතකොට මෙන්න මේ විදිය සහකාර වතු අධිකාරී පාඨමාලාව නිපැතර ගත්තොත් කර්මාන්ත ශාලාව පදනම් කරගත්ත රැකියා ගණනාවක් තියෙන එකක් තමයි ටී ටෙස්ටිං කියන එක එතනත් අහපව් සම්බන්ධ වෙන අදාළ වෙනවා ඒ වගේම තමයි ෆැක්ටරි ඔෆිස ටී මේකර් එතන මේ විදිය තනතුරු ගණනාවක් තියෙනවා ඒතර තවත් අපි ගත්තොත් මේ වැලියු ඇඩිෂන් ගත්තොත් එම අගේ දාම එකතු කිරීම හරහා තනතුරු ගණනාවක් ඒතර එතනදී ක්වොලිටි ඇෂුරන්ස් එක්සිකියුටිව් ඒ වගේම එතනට ටී ටෙස්ට් අහපව් සම්බන්ධ වෙනවා ටී ටෙස්ට් එතන මේ විදිය තනතුරු ගණනාවක් කර මං කියන මිලියනයක පමණ ජනගහනයක් මේක ඇතුළේ ඉන්නවා එතකොට විශාල රැකියා ප්‍රමාණයක් මේක ඇතුළේ ජනිත වෙනවා අත්‍තරම් අපි බඳවා ගන්නෙත් මොකක් කර රැකියාවක් පදනම් කරගෙනම තමයි ඔය දේශීය පවතින ඉල්ලුම ඒ වගේම විදේශීයවත් විශේෂයෙන්ම පැපුවා නිව්ජීනියා සැම්බියාව කෙන්යාව එතකොට මේ විදිය මැලේසියාව මේ විදිය රටවල් වලත් වැවිලි ශේෂ්ත්‍රයේ ප්‍රධාන වශයෙන්ම වැඩ කරන්නේ ජාතික වැවිලි ගමනාකරණ ආයතනයේ තුලින් අවුට්පිච්ච විද්‍යාර්ථිය තමයි ඒවත් කරන මොකද අපිට ලෝක වෙළඳ පොලේ ලොකු හොඳ බ්‍රෑන්ඩ් එකක් තියෙනවා සිලෝන් ටී එතකොට මේක තමයි අපේ සම්නාම එතන මේ සන්නාමයත් එක්ක ලෝක වෙළඳ පොළුනුත් විශාල ඉල්ලුමක් තියෙනවා අපේ රටේ බැවිල් කරුවන්ට. ඉතින් එහෙනම් විශාල රැකියා ප්‍රමාණයක් ජනිත වෙනවා. ඒතර ඒවා පදනම් කරගෙනම තමයි අපේ පාඨමාලා අපි මෙහොන් ලබන ජාතික වැලි කළමනා කරන ආයතන විදියට. දැන් වර්තමාන තත්ත්වය ගැන කතා කරද්දී සමස්ත ලෝකෙම COVID-19 එක යම් අර්බුදයකට මුහුණ පාලා තියෙන වෙලාවක කොහොමද දැන් මේ පිළිස එකතු කරගෙන කණ්ඩායම් විදියට පුහුණු කිරීම සිදු වෙනවද කොහොමද වර්තමාන තත්ත්වය? වර්තමානයේ ඇත්තටම දැන් අපි මේක තේරුම් ගන්න ඕනේ මේක ලෝක පැන්ඩමික් සිටුේෂන් එකක්. ඒතර මේක හරහා අපි ඇත්තරම අපිත් කරන්නේ Zoom තාක්ෂණය සහ virtual mode එකේ තමයි අපි lectures කරන්නේ. හැබැයි අපි කියන්න ඕනේ විශේෂයෙන්ම ජාතික වැලි ගණන කරන ආයතන විදියට බොහෝ පාඨමාලා අපේ මේ ප්‍රායෝගික අත්දැකීමුත් එක්ක තමයි යන්නේ. නමුත් මෙතනදී අපි අර න්‍යායාත්මක දැනුම දෙන්න පුළුවන් හැම දෙයක්ම Zoom තාක්ෂණය සහ ඒ විදිය virtual mode එකකින් අපි කරනවා. හැබැයි අපි විශ්වාස කරනවා හුදෙක් රට සාමාන්‍ය තත්ත්වයට ආපු ගමන්ම අර practical experience එක ඒක අත්‍යවශ්‍යම ගත යුතුමයි. දැන් අපි ගත්තෝ ටී ටෙස්ට් එක අපිට න්‍යායාත්මකව විතරක් කරන්න බෑ පැහැදිලිවම. ඉතින් ඒක නිසා යාලව අපි ගෙන්නලා අර ප්‍රායෝගික දැනුම ලබා දෙන්න අපව අපි කටයුතු කරනවා. දැන් ඔබතුමිය මම අපි කැමති දැනගන්න අපේ හිත උතුණු වෙන විශේෂයෙන්ම මේ ආයතනයක් විදිහට මොන වගේ පහසුකම්ද සකස් කරලා තියෙන්නේ වර්තමාන තත්ත්වය ගැන නෙමෙයි අපි මේ කතා බහ කරන්නේ ඉදිරියෙන් දැන් මේ තව මාස කිහිපෙන් අපි බලාපොරොත්තු වෙනවා රට යලිත් යහපත් තත්ත්වයකටම පත් වෙයි කියලා මොනවද තියෙන පහසුකම් ආයතනයක් විදිහට ඇත්තම අපේ ආයතනය ගත්තොත් ඉතලම් මං කියනනම් ඒ ආයතනේ පිහිටලා තියෙන ඉතාම රමණීය
පරිසරයක එතෙන්ට ආවහම ඇත්තටම අධ්‍යයන කටයුතු වලට ඒ වගේම පුහුණු වීම කටයුතු වලට ඉතාමත්ම සුදුසු පරිසරයක තමයි පිහිටලා තියෙන්නේ. ඉතින් පහසුකම් රාශියක් සපයලා තියෙනවා. අපි ඉගෙනුම් මධ්‍යස්ථානයක් තියෙනවා. එම මධ්‍යස්ථානයේ ඇත්තටම තේ නිෂ්පාදනය කිරීමට අවශ්‍ය සියලුම මැෂිනරි පහසුකම් මේ වගේම තේ රස බැලීමට වෙනම එතන ස්ථානයක් තියෙනවා. එතෙන්ට අවශ්‍ය බඩු බාන්න සමග එතකොට පුහුණු වීම වලට විශේෂයෙන්ම තේ ශේෂ්ත්‍රයේ පිළිබඳ පුහුණු වීම වලට එන අයට එතන ඒ අවශ්‍ය පහසුකම් සියල්ල තියෙනවා. ඒත් එක්කම 200ක් පමණ දෙනා ඉන්න පුළුවන් විදිහේ ඔඩිටෝරියම් එකක් තියෙනවා. දේශන ශාලා නවීන පහසුකම් සහිත, ඒ කියන්නේ නවීන තාක්ෂණයත් සමග සම්බන්ධ පහසුකම් සහිත දේශන ශාලා ගණනාවක් තියෙනවා. ඒත් එක්කම පරිගණක ලැබ් එකක්, කම්පියුටර් ලැබ් එකක් තියෙනවා. ඒ වගේම ආපන ශාලාවක් තියෙනවා. ඒ වගේම 60ක් පමණ දෙනෙකුට ඉන්න පුළුවන් නිවාසික පහසුකම් තියෙනවා. මේ වගේ ඇත්තටම පුහුණු වීම සහ අධ්‍යාපන කටයුතු වලට අවශ්‍ය සියලුම පහසුකම් ආයතනය තුල තිබෙනවා. බොහොම රසවත් මතක සටහන් තියෙන කාල සීමාව බඩට පත් වෙන ඇති විද්‍යාර්ථීන්ට ওই කියන පරිසරයත් එක්ක ওই තියෙන පහසුකම් සියල්ලත් එක්ක. දැන් වර්තමානයේ ප්‍රශ්නකට මම එන්න කැමතියි මේ වෙලාවේ ඔබතුමත් එක්ක කතා කරන්න. ඒ කාබනික ගොවිතැන දෙන කතා බහ කරනවා, පොහොර පිළිබඳව කතා බහ කරනවා. කොහොමද ඒ සඳහා දායකත්ව ලබා දෙන්නේ මෙවැනි ආයතනයකින්? ඔව් තරංග, දැන් මම මුලින් මගේ පුද්ගලික මතයක් මම කියලා පටන් ගන්නම්. මේ කාබනික ගොවිතැනට අපි යන්න තිබුණ ඇත්තට මීට ගොඩක් කාලයකට කලින්. මොකද අපි දන්නවා රතු ඉන්දියානු නායකයෙක් වරක කියලා තියෙනවා, මේ ගහකොළ, මේ පොළව, මේ පස ඇත්තටම අපි අනාගතෙන් ණයට ගත්ත දේවල්. ඒතකොට අනාගතයට මේවා දායාද කිරීම අපේ යුතුකම. එතකොට දැන් අපි පහුගිය කාලේ අපිට දකින්න ලැබුණා මාධ්‍යෙන්, ඒ වගේම නිවුස් වලින් එහෙම ලංකාව ඇවිල්ලිවරලා වැඩිම රසායනික ද්‍රව්‍ය භාවිතා කරන රටවල් වලින් ඉහළින්ම ඉන්නවා. එතකොට මේකෙන් අපිට තේරෙනවා අපි කොහෙද ඉන්නේ තිරසාර භාවය ඇති. එතකොට වැවිලි ශාස්ත්‍රය ගත්තොත් විශේෂයෙන් ප්‍රධාන භෝගයේ තේ නිසා අපි කතා කරොත් එහෙම තේ දිස්ත්‍රික්ක 15ක පමණ හදන්න පුළුවන්. එතකොට මේ දිස්ත්‍රික්ක 15ෙම 75ක් විතර පසේ සංයුතිය මේ වෙද්දි සම්පූර්ණයෙන්ම වෙනස් වෙලා. පසේ ව්‍යුහය සම්පූර්ණයෙන් වෙනස් වෙලා ප්‍රධානම හේතුවක් රසායනික පොහොර භාවිතය. තව හේතු ගණනාවක් තියෙනවා. ඒතර මේක තමයි ප්‍රධානම හේතුව. ඒ නිසා අපි මම කියන්න සතුටුයි අත්‍තරම් පහුගිය කාල සීමාව ඇතුලේ අපි ජාතික වැලිකුළමනා කරන ආයතනයේ විදිහට මේ රටේ මහ ජනතාව, මේ රටේ ගොවිය, මේ රටේ වැවිලිකරුව දැනුවත් කරන්න වැඩසටහන් ගණනාවක් අපි දියත් කරා. ඒතර මේ 27 වෙනිදාත් ඒ විදිහට වැඩසටහන දැනුවත් කිරීමේ වැඩසටහනක් තියෙනවා. ඒ වගේම මම උපදෙස් දීලා තියෙන අපේ අධ්‍යනාංශයට සහ අනිකුත් अदाल अंशवल अपे सीलूम पाठमाल दें अभी अत्र अभी विद्यार्थी कदमी लोकवेल पुलट निशा अभी रासायनिक पोहरगण भाविता बंद एम किसी गण्यूम खदेरी मेलट करवत्म करण तेक्म सीलूम पाठमाल विशेष मोड्यूल हंधुनल सीलूम डिप्लोमा पाठमला वर्ट उपाधि पाठमला वर्ट एवगेमतम किटिकालीन पाठमला वर्ट मे विशेष मोड्यूल हंधुन काबनिक गोवित संबंधी अभी हितन एक जाति नाकर आयतने मेरटे वैविली सेस्ते चिस्थति एवगेम तिरसार भावीन अप गति संबंध වෙබ් අඩවියට පිවිසෙන්න පුළුවන් www.nipm.gov.lk කියන වෙබ් අඩවියට ඒ සියලු තොරතුරු ඇතරම දැනගන්න පුළුවන්. අපි නිරන්තරයෙන් සැදී පැහැදී සිටිනවා ඔබට අවශ්‍ය සියලු තොරතුරු ලබා දෙන්නට. දුරකථනංකය යලිත් තව මතක් කරමු කෙනෙකුට ලියා ගන්න බැරුණා නම් 011 2 770 232. හොඳයි, අවසාන වශයෙන් මම කැමති ඔබතුමාගෙන් දැනගන්න යෝජිත විශ්වවිද්‍යාල සංකල්පය පිළිබඳව කොහොමද ඒ පිළිබඳව අපිට මතක් කරන්නේ? ඇත්තටම අපි වැවිලි ශාස්ත්‍රයට උපාධියක් දිය යුතුයි කියන කාරණාව මීට ටික කාලයකට පෙර අපේ හඳුනාගත්තා. ඒ අනුව අපි උසස් අධ්‍යාපන අමාත්‍යාංශයට අපේ යෝජනාව ඉදිරිපත් කරා. ඒතර කියන්න සතුටුයි වර්තමාන කැබිනට් ඇමතිවරයා සහ රාජ්‍ය ඇමතිවරු මේක තවත් පියවර ගණනාවක් ඉදිරියට ගෙනිච්චා. ඒතර ඒ අනුව වැවිලි ශාස්ත්‍රයට විශ්වවිද්‍යාලයක් අවශ්‍යතාවය දැන්
එතකොට මේ උසස් අධ්‍යාපන අවස්ථා පුළුල් කරන වැඩසටහන යටතේ ජාතික වැලිකලමනාකරණ ආයතනයේ නුදුරේදීම විශ්වවිද්‍යාල ලැබුවාට පත් වෙනවා තරම් මම විශේෂයෙන් කියන්න සතුටුයි දැන් ලෝක ශ්‍රේණිගත කිරීම වල විශ්වවිද්‍යාල ඇත්තටම ලෝක ශ්‍රේණිගත කිරීම වල ශ්‍රේණිගත වෙන්නේ කොච්චර පරිශ්‍රම ප්‍රමාණයක් කරාද ඒ පරිශ්‍රම ප්‍රමාණය කොච්චර වාණිජකරණේ වුණාද එතකොට ගුරු ශිෂ්‍ය අනුපාතය ගුරුරුන්ගේ තියෙන සුදුසුකම් මේවත් එක්ක එතකොට අපි මේ හදන්න යන විශ්වවිද්‍යාලය වැවිලි විශ්වවිද්‍යාලයට තේ පරිශ්‍රණ ආයතනය රබර් පරිශ්‍රණ ආයතනය පොල් පරිශ්‍රණ ආයතනය උප පරිශ්‍රණ ආයතනය කියන වැවිලි කර්මාන්ත අමාත්‍යාංශයේ සියලුම පරිශ්‍රණ ආයතනත් එකතුදෙලා තමයි මේක හැදෙන්නේ. ඒතකොට මම හුදෙක් විශ්වාස කරනවා මේක දකුණු ආසියාවට ඒ වගේම ආසියාවට නවම අධ්‍යක්ීමක් වෙයි කියලා ඉවරලා ඒ අනුව ලෝක ශ්‍රේණිගත කිරීම වලත් මම හිතන්නේ යම් කිසි තැනකට අපිට යන්න පුළුවන් කියලා අපි හුදෙක් විශ්වාස කරනවා. ඒ වගේම ප්‍රාර්ථනා කරනවා එහෙම යන්න වේවා පුළුවන් වෙන්නේ කියලා. මොකද අපි රටක් විදියට අපිත් ප්‍රාර්ථනා කරනවා ඒ එලෙසින්ම සිදු වේවා කියලා. මොකද ඒ කාරණාව මේ වගේ උදෑසනක අහන්න ලැබීමත් ඇත්තටම සතුටක්. කෘෂිකර්මාන්තයේ වෙනුවෙන් වැවිලි ශ්‍රේෂ්ඨය වෙනුවෙන් මහඟු සේවරක් සේවයක් 1979 වසරේ ආරම්භ කරපු මේ ආයතනය මෙතෙක් කල් කරගෙන ආවා. සමහර විට එය හැමෝම නොදන්න කාරණාවක් බවට පත් වෙන්නේ නැති. නමුත් අද ඔන්න එය සමාජගත වෙනවා ඉතාමත් වටිනා විදිහට. මේ දේවල් එක්ක ඔබටත් එකතු වෙන්න ඉඩකඩ තියෙනවා කියන එක මේ කතාබහේදී ඔබටත් පැහැදිලි වුණා. ඒ නිසා ඔබත් මේ ශ්‍රේෂ්ඨයත් එක්ක ඉදිරියේදී ජීවිතය ජය ගන්න වගේම රට ලෝකයේ ජය ගන්න තිරකඩක් තියෙනවා කියන එක සිහිපත් කරමින් මේ වටිනා කතා බහට දවසේ අත්වල බඳගත් ජාතික වැවිලි කර්මනා කරන ආයතනයේ අධ්‍යක්ෂ ප්‍රධාන විධායක නිලධාරී ආචාර්ය ප්‍රසාද් ධර්මසේන මහත්මයාටත් අධ්‍යනාංශ ප්‍රධානී නිශාමණී ලංගතිලක මහත්මියට අපි ස්තුතියන් දෙනවා. ව්‍යයිදාක සමුණේ ගිහිලා කතා බහ කරමු. ආයුබෝවන්. ආයුබෝවන්. අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත TV subscribe කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.